පැවිලියන් එකේ තියෙන අලංකාරය ඈ මං හිතන්නේ මම තමයි ටියුෂන් ශාස්ත්‍රයේ පළවෙනි වතාවට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ක්‍රීඩාගාරයක් හැදුවේ එතකොට ගියාම ක්‍රීඩා පිට්ටනියක් හැදුවේ මං හිතන්නේ කිසිම ටියුෂන් පන්තියක මෙහෙම ගොල්ල ඇති කියලා ඈ අපේ ටියුෂන් පන්තිය A3යි A3යි ටියුෂන් පන්තියේ පැවිලියන් නම දවන්න ඕනේ ඒ තුනයි ක්‍රීඩාගාරය කියලා. ඒවා ඓතිහාසික සිදුවීම් හැටියට සම්තුරන්නේ. යැ ඔන්න ඔමිද. මේකද? මම එන්න. මේව කුකුල් පණේ මහත්තයා මේ කෙල්ලුගේ කොල්ලුගේ දක්කගෙන. ලොකු ඉස්කෝලේ මහත්තයාට කියන්න ලොකු ඉස්කෝලේ මහත්තයා. ඔව්. මේ පේනත් මේ අසමත් ಜಾති කොල්ලයි. ආ ආ. මේ අසමත් ಜಾති කෙල්ලයි. ඔව් ඔව්. කරලා තියෙන වැඩේ දන්නවද? මොන හරි මුන් නරක දෙයක් කළාද? මුන් දෙන්න යාළු වෙලා. ඒක හොඳයිද? දැන් ටියුෂන් පන්තියක. ඔව්. ඒ දේවල් වෙන්න හොඳ නෑනේ. ඒ විනය විරෝධී. ඒ ටියුෂන් පන්තිය නේද? ඔව්. මේ පොඩ්ඩක් ඉන්නකෝ. මට වෙන්නේ කුකුල් පණේ මහත්තයා පොඩ්ඩක් කලබල වෙලා. අපි අහලා බලමුකෝ මේ ඈලා මේ. සර් මේ ඔයලා මෙයා මේ කොළුගත් එක්ක යාළුද? ටෝටල් එක මං එක පයින්ම යාළුයි. මොකයිද? ටෝටල් එක. ටෝටල්? ඈගොල්ල. ඈලා මොකද? ඔයලා මගේ නම ටෝටල්ද? ආ මගේ නම ටෝටල්. ටෝටල්. ආ. ආ. පාද වන් ඒ නම දැම්මේ අපේ තාත්තා. ඉල තාත්තා. ආ තාත්තා. මේකටද බා ටෝටල් කියලා දැම්මේ. ඈ මේකනේ සර්. ආ අපේ තාත්තා. ඔව්. හරිම කෑදරයි ක්‍රිකට් බලන්න. ක්‍රිකට් බලන්න. ක්‍රිකට් බෑට් බලන්න හරිම කෑදරයි. පොඩ්ඩයි දාංගෝ. දැන් උඹලගේ තාත්තා ක්‍රිකට් බලන්න කෑදරයි. ඔව්. ඔය ළමයාගේ නම ටෝටල්. දැන් ඔය ළමයාගේ තාත්තාගේ ඔය ක්‍රිකට් බැලිල්ලයි ඔයලා මේකේ ටෝටල් කියන නමයි අතර තියෙනා වූ සම්බන්ධය මොකද්ද? දැන් මේකද අපේ තාත්තා ක්‍රිකට් මැච් බලන්න ගිහිල්ලා අන්තිමට අර ස්කෝර් බෝඩ් එක දිහා බලනවානේ. ඉතින් බලලා තාත්තා ගෙදර ඇවිල්ලා අපේ අම්මට කියනවා මේ ඔයි අදත් වැඩිපුර ලකුණු ගහලා තියෙන අර ටෝටල් බං කියලා කියනවා. මේ ටෝටල් කියන එක වැඩිපුරම ගහනවල 300යි 400යි ගහන්නේ. තාත්තා රටට නගුල කන්නේ නැද්ද බං? ඈ දැන් එතකොට ටෝටල් කිව්වා නම නේද? ඔව්. දැන් එතකොට ටෝටල් මේ අර ගෑනු ළමයාත් එක්ක යාළුද? ඔව්, මත් තකිනිත් එක්ක යාළු. මොකිනේ? තකිනිත් එක්ක යාළු. ඔය මොකද? මොකද නම කිව්වේ? තකිනි. මං කිව්වේ? තකිනි. ආ, හරි. දැන් එතකොට ටෝටල් තකිනිත් එක්ක යාළු නේද? මේ කුකුල් පණේ මහත්තයා. ඔව්. මේම කිව්වට අමනාප වෙන්න එපා නෑ කියන්නේ මට නම් මේ කෙල්ලයි කොල්ලයි අතරේ තියෙනා වූ සම්බන්ධයේ කිසියම් විනය විරෝධී භාවයක් පෙනෙන්නේ නැත මොකද නැත්තේ ලොකු ඉස්කෝලේ මහත්තයා ඔව් ඒක විනය විරෝධීනේ අපේ ටියුෂන් පන්තියේක මේවා සිද්ධ වෙන්න හොඳ නැහැ ආ කොකුල් බලන්න සර් මොකද දැන් මේ ඇත්ත වශයෙන්ම මෙන්න මේ ගැටලුවට පිළිතුරක් ලබා දෙන්න සර් මොකද දැන් දෙදෙනෙක් යාළු වෙන එක කොහොමද විනය විරෝධී කියන්නේ කුකුල් පණේ මහත්තයා කොළුවගේ කතාවේ යම් සාධාරණයක් තියෙනවා නැත්නම් ඔයාලා මම කෝ කටවුල් කරගෙන ඈ සර් දෙන්නෙක් යාළු වෙන එක විනය විරෝධී නම් දෙන්නෙක් සමහ වෙන එක විනය විරෝධී නැද්ද අන්න පොයින්ට් එකට අන්න පොයින්ට් එකට ආවා කුකුල් පණේ මහත්තයා දෙදෙනෙක් තරහ වෙන එක තමයි ටියුෂන් පන්තියක් අතරේ ගැටුම් ඇති වෙන්න හේතු වෙන්නේ දෙදෙනෙක් යාළු වෙන එකේ කිසි වරදක් මම නම් දකින්නේ නැහැ. අන්න ලොකු ඉස්කෝලේ මහත්තයා නියම පොයින්ට් එකට ආවා. මොකද්ද පොයින්ට් එක? පොයින්ට් එක? ඔව්. දැන් මේ කෙල්ල ඉන්නවනේ. ඔව් ඔව්. මේ කෙල්ල. ආ. කොල්ලෝ 3 දෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නවා. 3 දෙනෙක් එක්ක යාළුයි. 3 දෙනෙක් එක්ක ඔව්. අම්මා. මේ කොල්ලා ඉන්නවනේ. ඔව් ඔව්. මූ. ඔව්. කෙල්ල 3 දෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නවා. ගිනි තියපිය කිව්වලු. ඈ. එතකොට මං අහන්නේ ලොකු ඉස්කෝලේ මහත්තයා මුන් දෙන්න යාළු වුණාට පස්සේ ඔව් ඈ ඊට පස්සේ අර කොල්ල 3 දෙනෙකුයි ඔව්
කෙල්ල 3 දෙනෙකුයි. එතකොට කීයද? 6 දෙනා. 6 දෙනා. ඔව්. එතකොට ඒ 6 දෙනා තරහ වෙනවා. අම්මා පව් උනේ. ආ ඒකනේ. එතකොට මුන් දෙන්න යාළු වෙන එකද හොඳ? තව 6 දෙනෙක් තරහ වෙන එකද හොඳ? මේ මට කාරණාව තේරුනේ. මම කියන්නම් බුදු පුතේ. තොපි දෙන්න තරහ වෙයල්ල. උඹ අර කොල්ල 3 දෙනාවත් නඩත්තු කරහන්. උඹ අර කෙල්ල 3 දෙනාවත් නඩත්තු කරහන්. මොකද දෙන්නේ තරහ වෙනවට වඩා 6 දෙනෙක් සන්තෝෂයෙන් ඉන්න එක හොඳයි නේ. ආ. ඒ. ඒ. කොහෙද ඔය බලන්නේ? ජීවිතේට ආතල් එකක් ගන්න ඕන නම් මෙන්න මෙතන ක්ලික් කරන්න. මෙතන.